මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. COVID-19 වසංගතයේ සීග ව්‍යාප්තිය හමුවේ මුඛාවරණ පැළඳීම හා නිරෝධායන නීති රීති අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය සේවා පවසනවා. මේ අතර නිරෝධායන නීති අනුගමනය නොකරන පුද්ගලයන් හට රුපියල් ලක්ෂයක දඩ මුදලක් අදසන පැවතියි. මම දුවගෙන ආවේ ලෙක්ස් එකට පරක්කු වෙයි කියලා. තා වෙලා තියෙනවා. අයියෝ! ළමයි යව තැන තැන දාන්න එපා ඉතින් නේද? කොහොම විසික් කරන් පරිසරය විනාශ වෙනවනේ. එහෙම වෙන්නේ කොහොමද සර්? මෙහෙමනේ ළමයි. දැන් ඔයාලා ඔය තැන තැන දැම්මම සත්තුන්ගේ ඇඟේ පැටලෙනවා. සත්තුන්ගේ බෙල්ල වල පැටලෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ මැරෙන්න උනක් පුළුවන්. ඊට අමතරව ඔයාලා හිතන්නකෝ. ඕකක් ගිහිල්ලා වතුර පාර ගන්නටලා වතුර පාරවල විනාශ වෙන්න පුළුවන්. තව ලොකු දෙයක් තමයි ඕකත් එක්ක වෛරස් එක තියෙනවනේ. කොරෝනා වෛරස් එක තිබිලා කොරෝනා වෛරස් එකේ ව්‍යාප්තිය වැඩි වෙන්නත් පුළුවන්. එහෙමනේ සර් අපි බේරෙන්නත් ඕනේ පරිසරය බේරෙන්නත් ඕනේ. ඉතින් අනිතක මේකත් දවසකට වඩා දාගෙන ඉන්නත් බෑනේ. කොහොමද ඉතින් අපි හරි විදිහට මේවා විසි කරන්නේ? ඉන්නක මම මේ මාස්ක් හරියට ඩිස්පෝස් කරන විදිය ළමයිට කියලා දෙන්න. ඔකේ. මේ මාස්ක් එක අරගෙන දෙකට නමලා ආයෙත් දෙකට නමලා කතරෙන් මෙහෙම පටි දෙක කපලා මේක ගැට ගහලා සතෙක්ගේ පැටලෙන්නේ නැති විදිහට බැහැර කරන්නයි ඕන. වර්තමාන COVID-19 වසංගත තත්ත්වය හමුවේ විධිමත් පුද්ගල ආරක්ෂණ ක්‍රමවේදයක් ලෙස මුඛ ආවරණ පැළඳීම අපට හඳුන්වා දිය හැකි. ඒ අනුව විවිධ වර්ගයේ වූ මුඛ ආවරණ භාවිතා කරනු ලබනවා. නමුත් මුඛ ආවරණ නිසි ලෙස බැහැර නොකිරීම පරිසර පද්ධතියට ගෙන එන්නේ දැඩි විනාශයක්. මෙය මහා පරිසරික විනාශයකට හේතුවක් වනවා මෙන්ම ඒ තුළින් COVID-19 වෛරසය අප නොසිතන ආකාරයට පැතිර යාමත් සිදුවිය හැකි. වර්තමානයේ මුඛ ආවරණ අපද්‍රව්‍ය මිහිතලය මත ගොඩ ගැහෙමින් පවතිනවා. මේට ප්‍රධානතම හේතුව වන්නේ ඒවා නිසි ලෙස බැහැර නොකිරීමයි. මේ තුලින් මිරිදිය පරිසර පද්ධතීන්, සාගර පද්ධතීන් සහ ගොඩබිම් පරිසර පද්ධතීන් විවිධාකාරයේ දූෂණයන්ට ලක්වනවා. එය මේ තුල ජීවත් වන ජීවීන්ගේ පැවැත්මටත් ඉතා අහිතකර ලෙසයි බලපාමින් පවතින්නේ. මේ ගැටලුව පරිසරවේදීන් විසින් අවධාරණය කර සිටිනවා. ඔබ රැකිනවා මෙන්ම පරිසරයත් ඔබ රැකගත යුතුයි.